action and dispersed the crowd, making multiple arrests. Our reporters on... Across the UK that have echoed events in the United States. The demonstrators and dispersed the crowd, making multiple arrests. Our reporters on site said the arrested people are held by the police. මහයුන්ගේ නීතිය බලවතුන්ගේ නීතිය සල්ලිකාරයන්ගේ නීතිය දේශපාලඥයන්ගේ නීතිය උන්ට ඕන ඕන විදිහට නීතිය වෙනස් වෙනකොට දැමෙනකොට මහ ජනතාව පොදු ජනතාව පීඩිත ජනතාව නීතිය කියලා හින්දා නීතිය කියන එක අපිට වැඩක් නැහැ අපි නීතියට ගරු කළ යුත්තේ නීතිය අපිට යුක්ති සහගතව සලකනවා නම් විතරයි. නමුත් අපි දන්නවා කුඩා කුඩා සිද්ධිවල ඉඳලා විශාල සිද්ධි දක්වා බැලුවහම නීතිය සලකන්නේ සෑමටම සමාන ආකාරයෙන් නෙවෙයි. මෙන්න මේ නිසා තමයි අවිශ්වාසයක් ඇති වෙන්නේ. මේ අවිශ්වාසයේ සාධාරණයි. එම නිසා මේ නීතියට ගරු කළ යුතු නෑ. ගරු කළ යුත්තේ නීතියක් ඇතනම් සියල්ලට සර්ව සාධාරණ නීතියක් ඇතනම් එම නීතියට ගරු කළ යුතු වනවා මිසක් පක්ෂග්‍රාහී බලවතුන්ගේ ධනවතුන්ගේ පැත්ත ගන්නා නීතියට අපි හිස නැමිය යුතු නෑ. මෙවැනි අරගලයකදී මෙන්න මේ කාරණයක් එක්ක නීතියට විරුද්ධ වෙමින් අරගලයකට කොහොමද දායක වෙන්නේ කියන කාරණේදී අපිට ඊළඟට මතුවෙන කාරණේ තමයි මේ අරගල කොහොමද මේවාට විරුද්ධව කොහොමද අපි නැගී සිටින්නේ කියන කාරණේ ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි මොකද රාජ්‍යයේ මර්ධන හස්තය ඉතාම ප්‍රබලයි ඔවුන් සතුව කාලතුවක් ජලය ඇතුළු සියලුම ආකාරයේ බලය ඔවුන් සතුයි ජනතාවට ඇත්තේ පරම ආධිපත්‍ය කියන බලය විතරයි නමුත් එම බලය ජනතාවට ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැහැ ඒ නිසා රටක ප්‍රජාතන්ත්‍රවාදය කියන එක දැන් ඉල්ලන්න සිද්ධ වෙලා තියෙන්නේ වෙනස් විදිහට යුරෝපයේ ඇමරිකාවේ අඩුම තරමේ ඇමරිකාවේ වර්ගවාදී සටන් මෙහෙවන රාජ්‍යයට පවා එම ප්‍රජාතන්ත්‍රීය අයිතීන් අයිතීන්ට බාධා කරන්න උල්ලංඝනය කරන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ.
කොරෝනා ව්‍යසනය මැත්තේ වුවද මිනිසුන්ට පාරට බහින්න ඉඩ සලස්සන්න තරම් ප්‍රජාතන්ත්‍රවාදී ඇමරිකාව තුල ඔවුන්ට අනුව රටේ ජනතාවට අනුව ව්‍යාප්ත වෙලා ඇති වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සමග යුරෝපයේ පුරා ඇති වෙලා තිබෙන විරෝධතා රැල්ලටද එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මිනිසුන්ගෙන් උදුරා ගන්න හැකියාවක් ඇති වෙලා නැහැ. එහෙම ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් තියෙන යුරෝපයේ බටහිර තත්ත්වය ලංකාව අනුව බලනකොට හරිම වෙනස්. අපි මිනිසුන්ගේ අයිතිවාසිකම් ප්‍රකාශ කරන්නට හැකියාවක් ලැබිලා නැහැ. මෙන්න මේ කාරණේ නිසා තමයි අද ලංකාවේ විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී හා යුක්තිය කියන කාරණේ සම්බන්ධයෙන් සෑම ප්‍රගතිශීලී සෑම ක්‍රියාකාරීකට බුද්ධිමතෙකුටම ජනතාවටම නැවත හිතන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලා රාජ්‍යයටවත් පාර්ලිමේන්තුවෙන්වත් ජනාධිපති අගමැති මන්දිරවලටවත් ගිහින් ඔවුන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලුවට අපිට කිසිම සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. එහෙමනම් අපි විශේෂ බලතත්ත්වයන් අනුව අපට නැවත හැරෙන්න වෙලා තියෙන්නේ ඉහළින් පහළට. ඒ කියන්නේ අපිට පහළින් තමයි ප්‍රජාතන්ත්‍රවාදී ආමන්ත්‍රණය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. පහළින් ආමන්ත්‍රණය කරනවා කියලා කියන්නේ මේ රටේ ඒ රටේ ජනතාව වෙනුවෙන් අපි ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලා සිටිය යුත්තේ කුඩා කුඩා පරිමාණයේ භූමි මට්ටමේ ජනතාවගෙන් ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලා සිටිය යුතුයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගෙන් ලැබෙනවා යනු ජනතාව අප සමග සිටගැනීමයි. ජනතාව කිසිසේත්ම අපට මෙයින් ඈත් කරන්නට බෑ. නමුත් මෙහිදී අපි පවත්වාගත යුතු උපක්‍රම අතර විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වන්නේ ලංකාවේ පවතින ජඩ මාධ්‍ය නැත්නම් මාධ්‍ය ගැත්තන්ගෙන් ප්‍රවේශම් වෙන එකයි. ඔවුන්ට මෙම ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය කරන්න අයිතිය ලබා මොකද බහුතරයක් ජනමාධ්‍ය නියෝජනය කරන්න ධනවතුන්ගේ බලවතුන්ගේ දේශපාලන අවශ්‍යතාවය ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයෙන් ඒකාධිපතියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයයි බලලෝකයයි. මෙන්න මේ නිසා අනාගතයටත් ලංකාවේ වර්තමානයටත් අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදයන් ගෝලීය අරගලයන් සමග බද්ධ වීමට නම් ලංකාව තුල අරගලයන් සාර්ථක කර ගැනීමට නම් කළ යුතු වන්නේ බිම් මට්ටමේ සිට ජනතාවගෙන් අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදී යුක්තිය ඉල්ලා සිටිමින් ජනතාව ජනතාවගෙන් ඇයද සිටීමයි. එයට නායකත්වයක් පෙරමුණක් ගැනීම ප්‍රගතිශීලීන්ගේ වගකීම. මේ සටන් මාධ්‍යයෙන් පෙන්වන තරම් ජනප්‍රිය නොවන්නට පුළුවන්. නමුත් බලපෑම විශාල නොවන්නට පුළුවන්. නමුත් එම බලපෑමේ දීර්ඝකාලීන අස්වැන්න විශාල සංස්කෘතියකට මාර්ගයේ සලසන්න පුළුවන්. ඒ නිසා නැවතත් අවධාරණය කළමින් කියා සිටින්නේ ලංකාවේ ප්‍රගතිශීලී අරගලයන් සිදුවීමට නම් භූමියේ පහළම කොටසෙන් පටන් ගන්න. ඒ සමග අන්තර් සම්බන්ධතාවය රැකගන්න. දේශීය මෙන්ම ජාත්‍යන්තරව අපි අරගලය අත්මහරින් සටන් කරන්නේ
අපගේ ආචාර ගෞරව පරාජය තුලින් ලබා ගන්න ශක්තිය විශ්වාසය උත්සාහය අභිලාෂය ප්‍රණාමය.